ලොකුස්ලා අවසන් සට එංගලන්ත කණඩයමත් නවසිලන්ත කණඩයමත් සටන් අදද එදාම් ශ්‍රී ලංකා නැගෙන කණඩයම දකුණ අප්‍රිකාවේ සෙල්ලම් කළා. ඒ දකුණ අප්‍රිකාවේ තිබුණු ශ්‍රී ලංකා නැගෙන පිළත් දකුණ අප්‍රිකා ක්‍රීඩා විශ්වවිද්‍යාල කණ්ඩයමත් දකුණ අප්‍රිකා නැගෙන කණ්ඩයමත් සෙල්ලම් කළ තුන් කොන් තරගාවලියේ අවසන් තරගයට දකුණ අප්‍රිකා ක්‍රීඩා විශ්වවිද්‍යාල කණ්ඩයමත් එක්ක. මේ තරගයේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ දකුණ අප්‍රිකා ක්‍රීඩා විශ්වවිද්‍යාල කණ්ඩයම දකුණ අප්‍රිකාවේදී පරාද කරන්න සමත් වෙනවා. හැබැයි මේ වටිනා ජයග්‍රහණය ගැන කතා කරන්න ගොඩක් අයට අමතකුනේ නවසිලන්තිටුණු අසාධාරණයේ විසඳලා දෙන්න වැඩි උනන්දුවක් දක්වපු නිසා. ප්‍රිටෝරියාවල තිබුණු තරගයේ කාසීවාසයේ දිනාගන්න ශ්‍රී ලංකා නැගින කණ්ඩායමේ නායක චරිත අසලංක මුලින් පන්දුවට පහර දෙන අවස්ථාව දකුණු අප්‍රිකා ක්‍රීඩකයන්ට පවරනවා. දකුණු අප්‍රිකා ක්‍රීඩකයන්ට ආරම්භයේ ඉඳන් දැඩි පීඩනයක් එල්ල කරන ශ්‍රී ලංකා මධ්‍යවේග පන්දු යවන්නන්ගේ තර්ජනය නිසා දකුණු අප්‍රිකා කණ්ඩායම පන්දු අර 50ට ලබා ගන්නේ ලකුණු 180ක් විතරයි. ඒ කඩලු 7කට දකුණු අප්‍රිකා කණ්ඩායම වෙනුවෙන් පොටිගීට ලකුණු 52කුත් හර්මන් ලකුණු 63කුත් ලබා ගන්න සමත් වෙනවා. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් සුපිරි පන්දු යවීමක නිරත වෙන ලහිරු මදුසංක කඩලු 4ක් දවා ගන්නේ පන්දු අර 10ටම ලකුණු 35ක් විතරක් දීලා. තරගාවලිය පුරා හොඳින් පන්දු යවන ආසිත ප්‍රනාන්දු චාමි කරුණාරත්න කඩුල්ල බැගිනුත් අමිල අපොන්සු කඩුල්ලකුත් දවා ගන්න සමත් වෙනවා. ලකුණු 181ක පහසු ඉලක්කයක් හඹා යන්න පිටිට එන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහයි ඉලක්කය හඹා යන්නේ පන්දු 74ක් ඉතිරිව තියෙද්දී. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ජයග්‍රහයි ඉලක්කය හඹා යන්නේ කඩුලු 2ක් විතරක් අහිමි කරගෙන. තරගයේ වැඩිම ලකුණු ලාභය බවට පත් වෙන ප්‍රතම නිශ්ශංක නොදවි ලකුණු 84ක් ලබා ගන්නේ 4 5 4කුත් 6 5 2කුත් එක්ක. ප්‍රතම තුමයි මේ තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ශතකයක් ලබා ගත්ත එකම ක්‍රීඩකයා. ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට ලොකු බලාපොරොත්තුවක් විදිහට ඉන්න කමිදු මෙන්දිස් මේ තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලකුණු 40ක් ලබා ගනිද්දී නැගින කණ්ඩායමේ නායක චරිත අසලංක නොදවි ලකුණු 29ක් ලබා ගන්නේ පන්දු 21කට විතරක් මුහුණ දීලා 6 5 3කුත් එක්ක. මේ ජයග්‍රහණේ ශ්‍රී ලංකා නැගින ක්‍රීඩකයන් දකුණු අප්‍රිකා තනතිරුවල ලබාගත් ජයග්‍රහණයක් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් අනාගතයට හොඳ පෙරනිමිත්තක් විදිහට තමයි මේ ජයග්‍රහණය දකින්න තියෙන්නේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කළ නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.